ආයුබෝවන්. ඔන්න මේ තවත් අපිට මේ දවස්වල වෛරල් කැරක්ට එකක් හම්බුණා අපේ සෝෂල් මීඩියාවලින් ඔයාලට පෙන්නන්න. බී අපි චිත්‍ර ඇඳපු තුන් දෙනෙක් ගෙනවනේ. මෙයත් එක්ක තුනයි. මෙයා චිත්‍ර ඇඳින්නේ අමුතුම විදිහකට. මුලින්ම මේක බලලා ඉන්න ඔයා ගැහැණු පාර්ශ්වයේ කෙනෙක් නම් අපරාදේ කියලා කියවේ. අපි මුලින්ම ඇයි වෙන වෙන මුකුත් තිබ්බේ නැද්ද චිත්‍රඳින්න? තියෙනවා. ඒ කියන්නේ මේ කට්ටිය සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ නැති දේවල් වලින් චිත්‍රඳන මේ දවස් ටිකේ. ඇයි ඇයි එහෙම කරේ? ඒ කියන්නේ ඔයාට මේ සෝෂල් මීඩියා වල කැරක්ටර් එකක් විදිහට එළියට එන්නද නැත්නම් ඔයාට හිතුණාද අලුත් වැඩක් කරන්න? නෑ, මේ මුල්ම දවස්වල මේ මම බිත්තිවල චිත්‍රන්ද, ඒ කියන්නේ කපරාදු කරලා නැති බිත්තිවල චිත්‍රන්ද, මේ ඒ කියන්නේ ඒව සාමාන්‍ය ස්ප්‍රේ බොටල් වලින් එහෙමනේ අඳින්නේ. ඊට පස්සේ කොහමයි මේ ස්ප්‍රේ බොටල් තිබ්බේ නැහැ මංගා. ඊට පස්සේ ඉතින් වෙන මොනවා හරි පාවිච්චි කරන්න බෑද කියලා බල මං අඟුරු වලින් චිත්‍රන්ද. ඊට පස්සේ එහෙම අඟුරු වලින් ඇඳපු එකක් ගොඩාක් රීච් වෙලා තිබුණා ඒක වීඩියෝ එක. ඊට පස්සේ කල්පනා කරා මේ සාමාන්‍යයෙන් කටිය කරන්නේ නැති දෙයක් කරාම මේ ටිකක් මිනිස්සු බලන වැඩිනේ. ඊට පස්සේ ඉතින් අතර හු වෙන ඕනෙකින් හැන්දා. රයිට්. ඔයාලා මෙයාගේ වීඩියෝ දැකලා ඇති. මේනකට සෝෂල් මීඩියාවල සෑහෙන වෛරල් වෙනවා. ගොඩක් දෙනෙක් මාව මෙන්ෂන් කරලා තිබ්බා. මේ තමයි සෙනුති නේ? සෙනුති. සෙනුති ඉන්නේ කොහෙද? සාරගම කුරුණෑගල. කුරුණෑගල සාරගම ඉඳන් තමයි අද මේ වීඩියෝ එකට එන්නේ. එතකොට තාම ඉස්කෝලේ යනවා. මොන අවුරුද්දද ඒලව? 2024. ඒ කියන්නේ ඊළඟ අවුරුද්ද තමයි. එතකොට මොන විෂය ධාරාවලින්ද ඒ ලෙවල් කරන්නේ? ආර්ට් වලින්. ඒ කියන්නේ ඉතින් කලාවට නේ, කලාවට ලැබීනේ. හරි, අපි කතා කරමු. මේ එතකොට පුංචි කාලේ ඉඳන්ම චිත්‍ර අඳිනවා? ඒ කියන්නේ චූටි කාලේ ඉඳන් පුළුවන් ලස්සනට අඳින්න. ඒ වුණාට අර ඉස්කෝලේ ඔය ඉස්කෝලේ යනකොට විභාග නම්න නිසා කාලයක් නතර කරලා හිටියා. ඒ කියන්නේ චිත්‍ර අඳින්න වෙලාවක් හම්බෙන්නේ නැහැනේ. ඊට පස්සේ අහපාව මේ ඕලෙවල් ඉවර වෙලා ගෙදර ඉන්න කාලේ තමයි පේජ් එක පටන් ගන්න චිත්‍ර ඇඳේ. ඊට පස්සේ ඉතින් ඒ ඇඳපු පාර තාම අඳිනවා. ඒ ඇඳපු පාර තාම අඳිනවා. එහෙම ඇඳපු චිත්‍ර වල වීඩියෝස් මම ඔයාලට මේ පැත්තෙන් බලන්න දෙන්නම්. ඒ අතරේ ඇඳපු චිත්‍ර කීපයකුත් ගෙනල්ලා තියෙනවා. මේ මං හිතන්නේ අර අලුතෙන්ම කරපු චිත්‍ර වෙන උඩින්ම තියෙන්නේ නේ. රයිට්. මේක බලන්න. මේකද්ද මෙතන දෙකක් තියෙනවා. දෙකක් තියෙනවා. අරක
ඒක වෙනම පෙන්නම අපි මේක ඔයාලා දැකලා ඇති ඒකේ වීඩියෝ එකක් මම දැන් දාන්නම් මේ තියෙන්නේ ඒ චිත්‍රේ අපඩ කුසන්න ආ එහෙම පොඩක් වෙයි ඉන්නේ නැවෙත් සහයෝගයක් දක්වන්න හරිනේ මේ ඇඳේ කොහොමද මේක නිල්වලින් ඇඳුම් වලට දාන නිල්වලින් සහ ස්පොන්ජ් එකක් භාවිතා කරලා තමයි ඇඳේ මේ තියෙන්නේ චිත්‍රේ මේක දැන් මේ දවස්වල සෑහෙන්න වෛරල් මේ වීඩියෝ එක වාගේදර යන තියාගන්න දැන් ඇයි නිල්වලට බැස්සේ අරක ඇති කියලා හිතන ලිප්ස්ටික් නෑ ලිප්ස්ටික් වලින් එකක් ඇඳනේ ඊට පස්සේ ආයෙ වෙන එකකින් අඳින්නම් කියලා හිතලා මේ කල්පනා කර කර ඉන්නකොට තමයි මේ නිල්වලුත් අඳින්න පුළුවන් කියලා ඉතින් හිතුණා ඊට පස්සේ ඉතින් ඇඳලා බැලුවා වරදින්න හරි හරියන්න හරි කියලා ඇඳලා බැලුවා සාමාන්‍යයෙන් දැන් මේ නිල් චිත්‍රය අඳින්න කොච්චර කාලයක් ඔයාලට ගියාද වෙලාව කියන්නේ ඒක වීඩියෝ එක නම් විනාඩියයි තප්පර ගාණක්ද කොහෙ තිබ්බේ ඒ වුණාට මම ওই වීඩියෝ එක කරන්න කොහොමද උදේ පටන් අරන් දවල් 1-2 විතර වෙනකන් ඇඳ එක චුට්ට එහෙම ඇඳේ අර ස්පීඩ් දාලා වීඩියෝ එක එඩිට් කරපු හින්දා මේ චුට්ට වෙලාවයි තියෙන්නේ මේ ලිප්ස්ටික් ඉතිකලෙත් එක්ක පෙනෙන්නේ මේ කවුද මේ කාංචනානුරාදි ගොඩ බොයිස් ලගේ ක්‍රෂ් එක මේබි කාන්චිගේ ෆොටෝ එකක් ඇඳලා තියෙනවා මේ තනිකර ලිප්ස්ටික් සාමාන්‍යයෙන් ඔය කිස් කරලා තියෙන්නේ ඔක්කොම වගේ මේ එතකොට මේ ලිප්ස්ටික් කියන්නේ ඒ එකක් ඉවර වෙනවා කීයක් වගේ ඉවර කරනවද මේ දෙකක් ගෙනාවා ගෙදර එකක් තිබුණා තුනෙන් ඇඳා තුනකින් ඇඳලා තියෙනවා මේ තියෙන්නේ ඒ හැකියාව මේක වීඩියෝ එකක් තියෙනවා අපි ඒකත් දාන්නම් කොහොමද කියලා මේ බලන්න එතකොට දැන් ෆැමිලි එකේ තව කවුද ඉන්නේ දැන් අද තාත්තත් ඇවිල්ලා ඉන්නවා තාත්තා ඉන්නකොට තාත්තා අහක බලන් ඉන්නේ තාත්තා ඉන්නකොට දුව කතා කරන්නේ නැහැලු කවුද ඉන්නේ ෆැමිලි එකේ අම්මයි තාත්තයි මල්ලි කෙනෙක් ඉන්නවා එතකොට මේ ආට් එහෙම නැත්නම් චිත්‍ර ෆැමිලි එකෙන් ආපු ආభాෂයද නැත්නම් ඔයා පුරුදු වෙන එකක්ද? එහෙම නම් ඒ කියන්නේ ගෙදර අම්මට පුළුවන් චිත්‍ර අඳින්න. ඒ කියන්නේ එහෙම ලොකුවට නෙවෙයි. එත්තර ලස්සන අඳින්න පුළුවන්. පොඩි කාලේ හැම ඒ කියන්නේ අම්මා කියලා දීලා තියෙනවා මිනිස්සු මෙහෙම අඳින්න කියලා. පස්සේ ඉතින් අර මම ඉතින් දිගටම පුරුදු වුණා. පුරුදු වුණා කියන්නේ මේ කියන්නේ චිත්‍ර අඳින්න පුරුදු වෙන්න ඕන කියලා එහෙම නෙවෙයි. නිකන් ආසාවට ඇඳා. එතකොට ඉතින් ඒක ඉබේ පුරුදු වෙලා. ඒ ඉබේ පුරුදු වුණ වෙනස්ම විදිහ තව චිත්‍රයක් තියෙනවා මේ කොහමද එන්නේ ඔක පෙන්සිල් ආට් එකක් සම්පූර්ණ පෙන්සලුයි චාකෝලුයි වලින් ඇඳලා තියෙනවා ආ බි රාම් කරලා අරගෙනද මේ 2023 ඇඳපු එකක් නේ මේවත් ඔක්කොම පෙන්සිල්ද මේක එකක් මේ තියෙන්නේ මේක අන්තිමේට ඇඳපු එක ඒ කියන්නේ අන්තිමේට කියන්නේ මාස ගානකට කලින් අර වයිට කලින් ඇඳපු මේ තියෙන්නේ සෙනුතිගේ දක්ෂතාවයන් මේ පංජාබ් වගේ මොකද නේ Google එකකින් ගත්තා නේද right ඉතින් ගුරු කෙනෙක් නේ ආවර දන්නවනේ ඔයාලට හැම වෙලා තියෙනවා ඉන්දියාව හිටියන්නේ right එතකොට දැන් මේ කොහොමද මේ වීඩියෝ වෛරල් වෙන්න පටන් ගත්තේ වෛරල් වුණේ මේ එක වීඩියෝ එකක් මං දැම්මා මේ චිත්‍ර දෙකක් ඇඳ එකපාර ඒක තමයි වෛරල් වුණා කියන්නේ 1,02 ගණන් බලලා තිබුණා TikTok එකේ නෑ Facebook එකේ ඊට පස්සේ ඒකට පස්සේ තමයි අනිත් ඒවා දැම්මේ ඊට පස්සේ ඒ ඔක්කොම මේ විදිහටම රීච් වෙන්න ගත්තා ඊට පස්සේ තමයි වීඩියෝ දෙක තුනක්ම ඊට පස්සේ ගොඩ කට්ටි page වලින් එහෙම දාලා එහෙම වෛරල් වුණා ඒක මේ ඔයා පිටරට වීඩියෝ එකක් දැකලා තමයි එහෙම අඳින්නේ. ඒ කියන්නේ මේ මැද තියෙන කෝට්ටක්ද? ඔව්. කෝට්ටකට පෑන් LBC අලියක්. LBC අලියක් ඒකට නෑ නෑ කරපිංජලියක්. කරපිංජලියක් ඒකට පෑන් දෙකක්. ඔව්. එහෙම කළා. ඒක තමයි මුලින්ම මේ වුනේ. ඊට පස්සේ ඇඳා ලිප්ටික් එක ඇඳි ඊට පස්සේ මන්දා.
ඕ ලිෆ්ටි එකකට කොහෙද ඊට පස්සේ නේ මට හරියට මතක නැහැ තව එකක් ඇන්දද මන්ද හරි අපි ඒ අතරේ මම පස්සේ අහලා වෙලා ඒ ඇඳපු වීඩියෝ ටික මෙතනින් ඇඩ් කරන්න රයිට් එතකොට මේ දැන් කොහොම හරි වීඩියෝ එක දෙක වෛරල් වෙලා දැන් ලංකාවෙම ගොඩක් දෙනෙක් අතරට ඔයාගේ චිත්‍රයක් ෂෙයා වෙලා තියෙනවා මුලින්ම මේක දැක්කම මොකද හිතුනේ සතුටු හිතුනා කියන්නේ මේ අවුරුදු එක හමාරක් විතර ඉතින් FB එකේ අඳිනවා මේ කොහොම හරි ඉතින් මෙච්චර කල් ගිහලා දැන් තමයි ඉතින් වීඩියෝ එකක් එහෙම මේ වෛරල් වුනේ ලස්සන චිත්‍ර කලිනුත් ඇඳලා තිනවා කවුරුත් දැකලා නැති එහෙමම තියෙනවා සතුටුයි ඉතින් දැන් හරි එක වුණානේ ඒ හින්දා සතුටුයි හරි දැන් එතකොට දැන් ඒ ලෙවල් කරලා ආට් පැත්තෙන් කරන්නේ මොනවද අනාගත බලාපොරොත්තු අනාගත බලාපොරොත්තු චිත්‍ර ඒ පැත්තෙන් යන තමා හිතාගෙන ඉන්නේ ඒ ලෙවල් ලියලා ඊට පස්සේ ඉතින් අපි බලමු නේද මොනවා කරයිද කියලා අපි බලමු තව වීඩියෝ වෛරල් වෙයිනේ අපි බලමු මොනවද වෙන්නේ කියලා රයිට් ඉතින් සෙනුති පුංචි ලස්සන කතාබහකට ගොඩක් දෙනෙක් ඔයාගේ වීඩියෝ ෂෙයා කරලා තිබ්බා ඔයාගේ ටැලන්ට් එක ගැන කියලා තිබ්බා ඉතින් අපිට හිතුණා ඔයත් එක්ක කතා කරන්න අවසාන වශයෙන් ඔයාගේ මේ වීඩියෝ ෂෙයා කරන කමෙන්ට් කරපු ඒ අයට මොකද කියන්න තියෙන්නේ ඒ අයට ඉතින් ආදරෙයි ආදරේ කියන්නේ ඉතින් එයාලා කමෙන්ට් කරේ නැත්තම් ඒවට ලයික් කරේ නැත්තම් ඉතින් වීඩියෝ රීච් වෙනවත් මම මට මෙතනින් නම් වෙන්නවත් නැහැනේ ඒ නිසා සතුටේ හොඳ කියන අය ගොඩාක් ඉන්නවා කියන්නේ බලන්න බැරි තරම් මැසේජ් එනවා මේ දවස්වල මාට සතුටේ ඒවා දකිද්දී ඉතින් හැමෝටම ආදරෙයි මේ පේජ් වලින් එහෙමත් ගොඩක් පේජ් වලින් එහෙම ෂෙයා කරලා තිබුණා ඉතින් එයාලටත් ස්තුතියි ආදරෙයි හරි ඉතින් ඒ ආදරයත් එක්ක තවත් ඔයාගේ ටැලන්ට් එක වැඩි වෙන්න තව ලස්සන නිර්මාණ කරන්න අමුතු වැඩ නේද මේ කරන්න තව මේකප් බඩු තියෙනවා ගොඩක් ඒවා තියෙනවා ගෑන්ලමයි පාවිච්චි කරන ඒවා පාවිච්චි කරලා මේ චිත්‍ර අඳින්න ඉතින් එහෙනම් තවත් ලස්සන වැඩක් එක්ක හම්බෙමු සෙනුතිගේ එහෙම නැත්නම් සෙනු ආට් නේද සෙනු ආට් මෙන්ෂන් කරලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා මෙයාගේ ටැලන්ට් එකට අපි සෝෂල් මීඩියාවල දක්ෂයට අදත් ඒ විදිහට විස්තර වලට අරන් ආවා රයිට් එහෙනම් මේ වීඩියෝ එක හොඳයි නම් ෂෙයා කරන්න සෙනුතිට කමෙන්ට් එකක් දෙන්න අමතක කරන්න එපා ආයිබි ලබන සඳ තමයි වීඩියෝ එකක් කරන්න මං වාගේ අවසර ඉල්ලන්නේ සින්දු කියන වැඩක් තියෙනවා අපි සඳ දහම් බෙමු ගිහිල්ලා එන්න බයි කියන්න බයි